හැත්ත එක රූප ශබ්දාදී කිසිවක් නැති සැප විඳින පුද්ගලයෙකු නැති නිවනෙහි ඇත සැපය කුමක්ද විඳීම සැපය නිවීම සැපය කියා සැප ජාති දෙකක් ඇත දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සම්පත් ලබා ඒවායේ ඇති සුන්දර රූප ශබ්ද ආදීෙහි මිහිර ආස්වාදිනේ කිරීම වූ සැපය විඳීම් සැපයයි එනම් සුඛ සෝමනස්ස වේදනා දෙකය දැනට පවත්නා වූද මතු ඇතිවිය හැකි වූද নানা ප්‍රකාර දුක් කරදර සංසිඳීම ඒ දුක්ඛින නිවීම මහත් වූ සුවයකි එබැවින් රෝගයක සංසිඳීමට සනීප වීමයයි කියති ඒ දුක් කරදර නැති වී යාම නිවී යාම සංසිඳීම් සැපය ය දුකින් මිදීම නිසා එයට විමුක්ති සුඛයයිද කියති තථාගතයන් වහන්සේ වදාළ ධර්මය නොදන්නා වූ බොහෝ ජනයා උතුම් කොට සලකන්නේ සොයන්නේ විඳීම් සැපයයි සංසිඳීම් සැපය ගැන ඔවුන්ට එතරම් දැනීමක් නැත එබැවින්ම ඒ ගැන ඔවුන්ගේ සැලකිල්ලක්ද නැත සාමාන්‍ය ජනයා උසස් කොට සලකන ඒ විඳීම් සැපය ධනය සපයාගෙන ආහාර පාන වස්ත්‍ර ගෘහ යාන වාහන ආදී පරිභෝග වස්තුන් සපයාගෙන ඉතා අමාරුවෙන් ලබා ගත යුත්තකි අමාරුවෙන් ලැබුවත් එය එකෙනෙහිම නැති වී යන්නක් මිස කල්පවත්නා සැපයක් නොවේ ප්‍රිය වස්තුන් ප්‍රිය පුද්ගලයන් දැකීමෙන් වන සුවය පවත්නේ බලා ඉන්නා තෙක් පමණි ඉන්පසු එය නැත මිහිරි හඬවල් ඇසීමෙන් වන සුවය ඇත්තේ ඒවා අසමින් ඉන්නා තෙක් පමණකි තවත් ඇති මිදීම් සැප පවතින්නේත් ඒවා මිදමින් ඉන්නා වේලාවදී පමණය ඉන් පසු ඒවා නැත හොඳය කියා සලකන ඇලුම් කරන දෙයක් නැති වෙනවා නම් එය දුකකි විදින්නා වූ සෑම සැපයකින්ම නැතිවීමෙන් වන දුක ඇතිවෙයි එසේම ඒ නැතිවී ගිය සුවය නැවත ලැබීමේ ආශාවද ඒ නැතිවීම නිසා ඇතිවෙයි විඳින සෑම සැපයක්ම නැතිවීමේ දුකක් අසා දුකක් ඇතිකරන්නක් බැවින් තථාගතයන් වහන්සේ යං කිංචි වේදිතං සබ්බං තං දුක්ඛස්මි යනුවෙන් යම් විඳීමක් වේ නම් ඒ සියල්ලම දුකයයි වදාළසේක විඳීම් සැපයත් දුක්ඛ සත්‍යයට අයත් දුකක් වන බැවින් නිවනෙහි එය ඇතිනම් ඒ නිවනත් දුකින් මිශ්‍ර වූවක් වන්නේය නිවන දුකින් අමිශ්‍ර සුද්ධ සුඛයක් වන්නේ මිදින සැපය වූ සුඛ සෝමනස්ස වේදනා එහි නැති නිසාය එබැවින් දිනක් සරියුත් මහතෙරුන් වහන්සේ විඳින දෙයක් නැති නිවනෙහි ඇති සැපය කුමක්දයි ඇසු භික්ෂුවකට ඇවැත්නි විඳීමක් නැති බවම නිවනේ ඇති සැපය වන්නේයයි වදාළසේක විඳීම සැපයට වස්තු වන ආහාර පාන වස්ත්‍ර යාන වාහන ගෙවල් ආදී සියල්ලත් දිරා බිඳී නැති වී යනේවාය සොයා ගැනීමට වෙහෙසිය යුතු බැවිනුත් පරිස්සම් කළ යුතු බැවිනුත් කෙසේ පරිස්සම් කළත් දිරා බිඳී යන බැවිනුත් ඒ වස්තුන්ට ආසා කරන්නහුට ඒවායින් ඇතිවන්නේත් මහත් දුකකි නිවනෙහිත් ඒවා ඇතිනම් එය දුකින් මිශ්‍ර තැනක් වන්නේය ඒවා නැති බව නිවනෙහි සැපය වන්නේය නිවනෙහි සැපයක් ඇත යන කතාව පර්යාය කතාවකි කෙලින්ම කියනවා නම් කිය යුත්තේ නිවනම සැපය කියාය නිවන විඳින සැපයක් නොව නිවීම සැපයකි නිවනට පැමිණ නැති සත්වයෙකුට වර්තමාන භවයෙහි හා අනාගත භව පරම්පරාවෙහි ලබන්නට ඇත්තා වූ ජරා මරණ ආදී දුක්ඛස්කන්ධේ ප්‍රමාණය දැක්වීමට උපමාවකදු නැත නිවනය කියනුයේ ඒ අනූපමේය මහා දුක්ඛස්කන්ධේ නිවීමටය
සංසිඳීමටය. හිසේ කැක්කුම්, කන් කැක්කුම්, දත් කැක්කුම් ආදී එක් එක් දුක් වේදනාවක සංසිඳීම වුවද වූවද මහත් වූ සැපයකි. සුළු දුකක් සංසිඳීමත් සැපයක් වන කලෙහි ඉහත කී මහා දුක්ඛස්කන්ධයේ සංසිඳීම කෙසේ සැපයක් නොවන්නේද? සැපයන් අතුරින් සියල්ලටම මහත් සියල්ලටම උතුම් ලැබුවහොත් කවදාවත් නැති නොවන සැපය නිවන් සැපයයි. 72. මරණ සත්වයා එයින් කෙලවර නොවි නැවත නැවත ඉපදීමේ හේතුව කුමක්ද? යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්කෝ පුනරේව රූහති ඒවම්පි තණ්හා නුසයේ 97 නිබ්බති දුක්ඛ මිදං පුනප්පුනං. මේ ධම්මපදයේ තණ්හා වග්ගයේ ගාථාවකි. ගසක මුල නිරුපද්‍රිතව ස්ථීරවම පවත්නා කලෙහි උඩින් ඒ ගස කැපුයේද නැවත ලියලන්නාක් මෙන් අරහත් මාර්ග ඥානයෙන් නොනසන ලදුව තෘෂ්ණා අනුසය පවත්නා කලෙහි සත්වයා මලේද පංචස්කන්ධ සංඛ්‍යාත මේ දුක්ඛස්කන්ධය නැවත නැවත ඉපදීය යනු එහි තේරුමයි. තථාගතයන් වහන්සේ විසින් මේ ගාථාවෙන් දක්වා තිබෙන්නේ මරණ සත්වයාගේ නැවත නැවත ඉපදීමේ හේතුව ඒ සත්වයා තුළ පවත්නා තෘෂ්ණාව කියාය. තණ්හාව නිසා සත්වයා නැවත නැවත උපදිනවාය යන මෙය ඉතා ගැඹුරු කරුණකි. මෙය තේරුම් ගත හැකිවීමට තරමක් දුරටවත් පරමාර්ථ නාමරූප ධර්ම පිළිබඳ දැනුමක් තිබිය යුතුය. ඒවා ගැන කොහෙත්ම දැනුමක් නැති අයට මෙබඳු කරුණු ගැන නියම දැනුමක් ඇති කරගත නොහැකිය. එක් සත්වයකට නාමකාය රූපකාය කියා කය දෙකක් ඇත්තේය. සම්මස් ඇට නහර ආදියෙන් මැවුණු ඕදාරික ශරීරය රූපකායයි. ඒ රූපකාය පාලනය කරමින් ඒ ඒ ක්‍රියාවල යොදවමින් රූපකාය තුළම පවත්නා විඤ්ඤාණ ධාතු පරම්පරාව නාමකායයි. ඒ දෙකින් රූපකාය දිරා බිඳී යන්නකි. එක් භවයක රූපකය අනෙක් භවයක සම්බන්ධ වීමක්ද නැත්තේය. එබැවින් ඒ රූපකය සත්වයාගේ අප්‍රධාන කොටසය. විඤ්ඤාණ ධාතු පරම්පරාව එසේ දිරා නැති වී යන්නක් නොවේ. අප මෙහි විඤ්ඤාණ ධාතු නාමයෙන් කියන්නේ චිත්ත චෛතසික පරම්පරාවය. ශරීරයේ දිරා හොඳටම දුබල වී ඇති මහල්ලාගේ సంతානෙහිද තරුණයන්ගේ సంతානෙහි මෙන්ම බලවත් වූ චිත්ත චෛතසික ධර්ම පහළ වෙයි. සමහර මහල්ලන් තුල තරුණයන් තුල පහළ වන ඒවාටත් වඩා බලවත් තණ්හා, මාන, දිට්ඨි, ක්‍රෝධ, ඉරිෂ්‍යා ආදී චෛතසික ධර්ම හටගන්නා ලකුණු පෙනෙයි. රූපකය මෙන් විඤ්ඤාණ ධාතු පරම්පරාව දිරා දුබල නොවන බව එයින් හොඳටම තේරුම් ගත හැකිය. ජාතියෙන් ජාතියට භවෙන් භවයට සම්බන්ධ වන්නේ ඒ විඤ්ඤාණ ධාතු පරම්පරාවයි. එය කෙලවර වන්නේ සියලු කෙලෙසුන් නසා රහත්ව පිරිනිවන් පානා දිනකදීය. චිත්ත පරම්පරාවක අවසාන සිත රහතන් වහන්සේගේ චුති චිත්තයයි. මෙසේ ජාතීන් ජාතියට සම්බන්ධ වෙමින් පවත්නා විඤ්ඤාණ ධාතු පරම්පරාව සත්වයෙකුගේ ප්‍රධාන කොට්ටාසයයි. සෑම සත්වයෙකුට මමය කියා සලකන තමාගේ පංචස්කන්ධය පවත්වා ගැනීමට මහත් ආශාවක් ඇත. ජීවිත ආශාව කියනුයේද එයටය. එය ආශාවල් අතුරෙන් ඉතාම බලවත් ආශාවයි. කොතෙක් කල් ජීවත් වුවත් සත්වයා හට ජීවත් වීම ඇතිවන්නේ නොවේ. එබැවින් ඒ ආශාව සංසාරයේ සේම දික්ක. දිරා දුබල වීමෙන් හෝ රෝගාදී අනෙක් හේතුවකින් හෝ විඥාන ධාතු පරම්පරාවේ පැවැත්මට නුසුදුසු තත්වයට ශරීරය පැමිණිය හොත් ඒ ශරීරයේ විඥාන ධාතු පහළ වීම නවති. මරණයයි කියනුයේ ඒටයි.
සත්වයා විසින් ආත්මය කොට සලකා තදින් ඇලුම් කරන පංචස්කන්ධය නැති වී යාම සිඳී යාම තරම් නපුරක් වශයෙන් සලකන අනිකක් සත්වයෙකුට නැත. පංචස්කන්ධය සිඳී යාමට තරම් සත්වයා බියවන අන් කරුණක්ද නැත. එබැවින් අවීචි මහ නරකයේ ඉන්නා සත්වයා පවා මරණයට බියවන බව කියා තිබෙයි. ජීවත් වීමට ආසාව වූ බාලවත් තෘෂ්ණාව සත්වයාගේ විඥාන ධාතු පරම්පරාව හා නිරතුරුව අනුසය වශයෙන් පවත්නා බැවින් ඒ තණ්හා බලවේගය නිසා ශරීරයට අනතුරු වූයේද එය ඇසුරු කොට පැවති විඥාන ධාතු පරම්පරාව නොසිඳී අලුත් තැනකට පැමිණෙයි. තෘෂ්ණා බලවේගය නොමැතිනම් එය සිදු නොවේ. තෘෂ්ණාව නැවත නැවත ඉපදීමේ හේතුවයයි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ එහෙයිනි. විඥාන ධාතු පරම්පරාව අලුත් තැනකට පැමිණීමයයි කියනුයේ මරණ තනත්තාගේ ශරීරයේ පැවති විඥාණයම අනික් තැනකට යාමය. මරණ තනත්තාගේ ශරීරෙහි ඇති වූ අන්තිම විඥාණය ළඟට ඇතිවිය යුතු විඥාණය අන්තනක පහළමය. ඉදිරියට ස්කන්ධ පරම්පරාව පවත්වා ගැනීමේ ආශාව ප්‍රහීන බැවින් රහතුන්ගේ විඥාන ධාතු පරම්පරාව පිරි නිවීමෙන් සිඳී යන්නේය. නැවත නැවත ඉපදීමෙහි හෙවත් සංසාර ප්‍රවෘත්තියෙහි එකම හේතුව තණ්හාව නොවේ. ඊට තවත් බොහෝ හේතු ඇත්තේය. පටිච්ච සමුප්පාද අංග සියල්ලම සංසාර ප්‍රවෘත්තියේ හේතුය. තථාගතයන් වහන්සේ විසින් නැවත නැවත ඉපදීමේ හේතුව කෙටියෙන් දැක්වීම වශයෙන් ආර්ය සත්‍ය දේශනාවෙහි හා තවත් නොඑක් සූත්‍රවල නැවත නැවත ඉපදීමේ හේතුව වශයෙන් තෘෂ්ණාව දක්වා තිබේ. තෘෂ්ණාව සංසාර ප්‍රවෘත්තියේ හේතුව බව තේරුම්ගෙන එය නැසුව හොත් එයින් නැවත නැවත ඉපදීම් වශයෙන් පවත්නා වූ සංසාර දුක්ඛය කෙලවර වෙයි. තෘෂ්ණාව නැසුව හොත් සංසාර ප්‍රවෘත්තියට ඇත්තා වූ අනෙක් හේතුහු සත්වයා නැවත ඉපදවීමට සමත් නොවෙති. එබැවින් තෘෂ්ණාව සංසාර ප්‍රවෘත්තියේ ප්‍රධාන හේතුව බව කිය යුතුය. අවිද්‍යාවත් නැවත නැවත ඉපදීමේ හේතුවක් බව ද්වේතානුපස්සනා සූත්‍රයෙහි මෙසේ වදාරා තිබෙයි. ජාති මරණ සංසාරං යේ වජಂತಿ පුනප්පුනං ඉත්ථ භාවඤ්ඤතා භාවං අවිජ්ජා යේව සාගති. අවිජ්ජා හයං මහා මෝහෝ යනිදං සංසිතං චිරං විජ්ජාගතා ච යේ සත්තා නාගච්චි පුනබ්බවං. මේ ගාථාවල වචන අනුව ඒවාට අර්ථ දීම දුෂ්කරය. එසේ කළහොත් කාරණය අවුල් වන්නේය. ඒ නිසා ඒවායේ අදහස පමණක් දක්වනු ලැබේ. ඒ මෙසේය. මේ මිනිස් භවය හා තවත් නොයෙක් භව ඇත්තා වූ ඉපදීම මැරීම ඇත්තා වූ සත්වයන් නැවත නැවත පැමිණීමේ හේතුව අවිද්‍යාවයි. අවිද්‍යාව නම් වූ මේ මහා මෝහය නිසා චිරකාලයක් සත්වයෝ සසර සැරිසරූහ. අරහත් මාර්ග ඥාන සංඛ්‍යාත විද්‍යාවෙන් අවිද්‍යාව නැසූ රහතු නැවත භවයකට නොයන්නාහුය. ලෝකෝත්තර මාර්ග විද්‍යාව උපදවා අවිද්‍යාව නැසුව හොත් එයින්ද සංසාරය කෙලවර වෙයි. ලෝකෝත්තර මාර්ග විද්‍යාව උපදවා අවිද්‍යාව නැසුව හොත් එයින්ද සංසාරය කෙලවර වෙයි. එබැවින් අවිද්‍යාවත් සංසාර ප්‍රවෘත්තියේ ප්‍රධාන හේතුවකි. සංසාරයේ පැවැත්වීමේ උත්සාහය ඇතිවන්නේ තණ්හාව නිසාය. තණ්හාව ඇතිවන්නේ අවිද්‍යාව නිසාය. අවිද්‍යා තෘෂ්ණා දෙකින් සංසාර ප්‍රවෘත්තියට ළඟින් හේතුවන්නේ තණ්හාවය. අවිද්‍යාව හේතුවන්නේ දුරිනි. එබැවින් සංසාර ප්‍රවෘත්තියට ළඟින් හේතුවන තණ්හාව වඩා ප්‍රධාන හැටියට සැලකිය හැකිය. එබැවින් තථාගතයන් වහන්සේ සංසාර ප්‍රවෘත්තියේ හේතුව වශයෙන් තණ්හා වැඩි ගණනක්
ස්ථානවල වදාළසේක. කර්මයත් නැවත නැවත ඉපදීමේ එක් ප්‍රධාන හේතුවකි. එබැවින් ද්වේතානුපස්සනා සූත්‍රෙහි උපදි නිදානා පබවන්ති දුක්ඛා යේකේචි ලෝකම්හි අනේක රූපා යෝවේ අවිද්වා උපදීන් කරෝති පුනප්පුනං දුක්ඛ මුපේති මන්දෝ යනු වදාරා ඇත්තේය. මේ ගාථාවෙහි උපදි යන නාමයෙන් දැක්වෙන්නේ කර්මයයි. එබැවින් අටුවාවෙහි උපදිපච්චයාති සාසාව කම්ම පච්චයා සාසාව කම්මන් හි ඉද උපදීති අධිපත් අධිප්පේ පේතං යයි කීහ. ලෝකෙහි අනේක ප්‍රකාර වූ යම් දුක්ඛයක් වේ නම් ඒ දුක් කර්මය හේතු කොට හටගන්නේය. යමෙක් අවිද්‍යාවෙන් කර්ම රැස් කෙරේ නම් ඒ බාලයා නැවත නැවත දුකට පැමිණෙන්නේය යනු ගාථාවේ තේරුමයි. මේ ගාථාවෙහි දුක්ඛයයි කිය දක්වන්නේ නැවත නැවත ඉපදීම් වශයෙන් ලබන්නා වූ ස්කන්ධ පරම්පරාවයි. විසුද්ධි මාර්ගයෙහි එන කම්ම විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති ඒවං ලෝකෝ පවත්තති යන ගාථාවෙන් දැක්වෙන්නේද ඒ කරුණමය. කර්මය හේතුකොට විපාකයෝ පවත්නාහ. විපාකය කර්මය හේතුකොට ඇතියක. එහෙයින් නැවත ඉපදීම වේය මෙසේ ලෝකය පවත්නේය යනු ඒ ගාථාවේ තේරුමයි. සත්වයා හට ස්කන්ධ පරම්පරාව පවත්වා ගැනීමට කොපමණ ඕනෑකම තිබුණත් තමාගේ විපාක වශයෙන් නැවත භවෙහි ප්‍රතිසන්දි ඇති කරන කර්මයක් නැතිනම් ඔහුට නැවත ඉපදිය නොහැකිය. මරණින් ඔබට චිත්ත පරම්පරාව ගෙන යාමට කර්මය තිබිය යුතුය. එබැවින් කර්මයත් නැවත ඉපදීමේ ප්‍රබල හේතුවක් බව කිය යුතුය. තෘෂ්ණාව ශේකල තැනැත්තාට කර්මය තිබියදීම ඉපදීම කෙලවර වන බැවින් කර්මය තෘෂ්ණාවට වඩා ප්‍රධාන හේතුවක් වශයෙන් නොකිය හැකිය. මරණයෙන් චිත්ත පරම්පරාව නොසිඳෙන්නේ තණ්හාවේ බලේනි. සුගතියට හෝ දුගතියට පැමිණෙන්නේ කර්ම බලේනි. පුනරුප්පත්තියේ ප්‍රධාන හේතු වශයෙන් අවිද්‍යා, තෘෂ්ණා, කර්ම යන තුනම කිය යුතුය.